ආයුබෝවන් ඔබ මේ එක්ව සිටින්නේ ෆ්‍රී ලයිෆ් විත් එරන්දි YouTube චැනලය සමගයි. අද අප ඔබ වෙත ගෙනෙන්නේ ශ්‍රී ලංකාවේ තා ඓතිහාසික ස්ථානයක් වන කෝණේශ්වරන් කෝවිල පිළිබඳ විස්තරයක්. මේ ඔබ දකින්නේ කෝණේශ්වරන් කෝවිල වෙත සහ ත්‍රිකුණාමලයේ නගරය වෙත පිවිසෙන කින්යා මාර්ගයයි. කින්යා මාර්ගයේ ගමන් කරන ඔබට ශ්‍රී ලංකා ගුවන් හමුදා විද්‍යාපීඨය ඒ වගේම චීන වරාය දුම්රිය ස්ථානය සහ කින්යා පාලම වැනි ඉතා වැදගත් ස්ථාන දැක ගැනීමට හැකි වෙනවා. කින්යා පාලම යනු ඉතාමත් සුන්දර ස්ථානයක්. මේ ඔබ දකින්නේ සවස් කාලයේදී කින්යා පාලමේ සුන්දර දර්ශනයක්. ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කයේ සංචාරය සඳහා යෙදෙන ඔබට කින්යා පාලම අසල නැවතී ඡායාරූප ගැනීමට මහඟු අවස්ථාවක් උදා වී ඇත. ත්‍රිකුණාමලයට ගමන් කරන ප්‍රධාන මාර්ගයේ පිහිටා තිබීම නිසා ඔබට මෙහි නැවතී ඡායාරූප ගැනීමට ඉතාමත් පහසුවක් වන ඇත. ඒ වගේම ත්‍රිකුණාමලය නගරයේ පිහිටා තිබෙන වෙරළ තීරය ඉතාමත් ආකර්ෂණීය සුන්දර ස්ථානයක්. මෙම ස්ථානයේ සංචාරකයන් බොහෝ දෙනාගේ සිත් ඇදගන්නා ස්ථානයක් වන අතර මෙය විනෝද වීම සඳහා ඉතාමත් සුදුසු ස්ථානයක් වේ. ත්‍රිකුණාමලය නගරයට පිවිසෙන බොහෝ දෙනා මෙම ස්ථානයේ දිය නෑමට පුරුදු වී සිටි. දැන් අප පිවිසෙන්නේ කෝණේශ්වරන් කෝවිල වෙත ගමන් කරන මාර්ගය වෙතයි. ලෝකයේ විශාලතම ස්වභාවික වරායන්ගෙන් එකක් වන ත්‍රිකුණාමලයේ වරාය ආසන්නයේ ඉදිකරන ලද හින්දු දෙවියකු වන ශිව දෙවියන් වෙනුවෙන් කැප කරන ලද පුරාණ විහාරස්ථානයක් ලෙස කෝණේශ්වරන් කෝවිල හැඳින්විය හැකිය. මෙම පිහිටා ඇත්තේ මුහුදෙන් තුන් පැත්තකින් වට වූ උස් ගල් පර්වතයක් මුදුනේ. මෙම කෝවිල කවුරුන් විසින් කිනම් කාලයක ඉදිකරන ලද්දක්ද යන්න නිශ්චිතවම නිර්ණය කර ගැනීමට සමත් වී නැතත් පුරාවෘත්තවලට අනුව රාවණා රජු සහ ඔහුගේ මව එකල මෙම කෝණේශ්වරන් කෝවිලේ බැතිමතුන් විය. මෙම පුරාවෘත්තය සත්‍ය නම් එයින් ඇඟවෙන්නේ වසර 5000කට වැඩි කාලයක් පුරා මෙම කෝවිල පැවත ඇති බවයි. ඔබ මේ දකින්නේ කෝණේශ්වරන් කෝවිල ඉදිරිපස කොටසයි. මෙම කෝවිලට පිවිසීම සඳහා දිගු වන්දනා මාර්ගයේ ගමන් කළ යුතු වන අතර එහි දෙපස කුඩා වෙළඳසල් දක්නට ලැබේ. එමෙන්ම මාර්ගයේ අවට මුවන් සහ මොණරුන් නිදල්ලේ සැරිසරන ආකාරයද දැකගත හැකිය. කෝවිලට ඇතුළු වන ස්ථානයේ පෘතුග්‍රීසින්ගේ කාලයේ ඉදිකරන ලදැයි සැලකෙන විශාල පැරණි ආරුක්කුවක් ඇත. ඊට ඔබ්බෙන් පිහිටි ගලේම කපා පින්තාරු කර ශිව දෙවියන්ගේ පවුල මූර්තිමත් කර ඇත. එහි ඔහුගේ බිරිඳ පාර්වතී සහ පුතුන් දෙදෙනා වන ගණේෂ සහ මුරුගන් දෙවියන් නිරූපණය කර ඇත. කෝවිලට ඇතුළු වීමට පෙර බැතිමතුන් පිරිසුදු වීම සඳහා ජලය සහිත පොකුණක් ඉදි කර ඇත. ඒ ආසන්නයේ පිවිසුම් දොරටුවේ දකුණු පසින් ශිව දෙවියන්ගේ දැවැන්ත පිළිමයක් ඉදිකර ඇති අතර මෙම පිළිමය අවම වශයෙන් අඩි 14ක පමණ උසින් යුක්ත වේ. ඔබ මේ අවස්ථාවේ දකින්නේ එම ශිව දෙවියන්ගේ දැවැන්ත පිළිමයයි. එහි උස අවම වශයෙන් අඩි 14ක් පමණ වේ. අපි දැන් ගමන් කරමු කෝවිලේ අභ්‍යන්තර කොටස වෙත.
මේ ඔබ දකින්නේ කෝවිල අවට ඇති ඉතාමත් සුන්දර මුහුදු තීරයයි. කෝවිලේ අභ්‍යන්තරයේ වෙත ගමන් කිරීමේදී කෝවිලේ වහලේ සහ ඇතුළත අලංකාර ලෙස කැටයම් කර වර්ණවත් ලෙස පින්තූර කර ඇත. එහි බිත්ති ශිව දෙවියන් විසින් සිදු කරන ලද ප්‍රාතිහාර්යන් හා බැඳි විවිධ දර්ශන සහ කෝවිලේ ඉතිහාසයේ දර්ශන වලින් අලංකාර කර ඇත. සියලුම සංචාරකයින්ගේ දැන ගැනීම පිණිස එම සිතුවම් සියල්ලටම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන භාෂා තුනින් පැහැදිලි කිරීමක් කර ඒ සමග දක්වා ඇත. කෝවිලට පිටුපසින් සහ පූජනීය ගසක් ඇති අතර එහි දැවයින් නිම කරන ලද කුඩා තොටිලි රැසක් ඉල්ලා ඇත. ඒවා දරු සම්පත් ප්‍රාර්ථනා කරමින් බැතිමතුන් විසින් එල්ලා ඇත. එය හින්දු භක්තිකයන්ගේ මතවාදයක් ලෙස සැලකේ. ඊට අමතරව මෙහි ශිව දෙවියන් නිරූපණය කරන ඉතා පැරණි සිතුවම් වලින් පින්තූර කරන ලද බිත්ති වලින් සැදුණු කුඩා ස්වභාවික ගුහාවක්ද දක්නට ලැබේ. මේ ඔබ දකින්නේ ඇතැම් ස්ථානවල තබා ඇති ඓතිහාසික පිළිරු කුහිපයක්. ඔබට මෙම දේවස්ථානය වටා පිහිටි මුහුදු තීරයේ ඉතා සුන්දර ලෙස දැකගත හැකි වෙනවා. ඒ වගේම ඒ අවට නැව් ගමන් කරන ආකාරයද ඔබට දැකගත හැකි වෙනවා. ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී සංචාරයේදී මග නොහැරිය යුතු ඉතා ප්‍රසිද්ධ ස්ථානයක් වන මෙම කෝවිලට ඇතුළු වීමේදී ඊට සුදුසු ඇඳුමකින් සැරසී පාවහන් ඉවත් කර එහි ආගමික සිරිත්විත්වයට ගරු කිරීමට මතක තබා ගැනීම ඉතා වැදගත් වේ. එසේනම් මෙවැනි වීඩියෝ තවදුරටත් නැරඹීමට ෆ්‍රී ලයිෆ් විත් එරන්දි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.